අපි එදා ඒ ආරම්භ කරපු වැඩසටහන ඉදිරියට ගෙනියනවා වගේම අපි නව ලෝක ආර්ථිකයේ ප්‍රවණතාවයත් එක්ක අපි ආර්ථිකයේ ඉදිරියට ගෙනියන්න පැහැදිලි වැඩසටහනක් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ අද ඉන්දියාවේ ඉඳලා චීනය දක්වා තියෙන රටවල් ආසියාතික රටවල් බුද්ධිය මුල් කරගෙන විශාල සංවර්ධනයක් ලබලා තියෙනවා. මේක අපිට හොඳ අවස්ථාවක්. අපේ රටේ තරුණ තරුණියන් බුද්ධිමත් තරුණ තරුණියන් ඉන්නවා පහසුවෙන්ම මේකට පුහුණු කළා මේ බුද්ධිය මුල් වුණු ආර්ථිකයක් කරා යන්න. නමුත් ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් තිබුණේ නැති නිසා අවාසනාවකට අද තරුණ තරුණයන් අතරමං වෙලා තිබෙනවා. විශ්වවිද්‍යාල උපාධි අරගෙන රැකියාවක් නැතුව ලක්ෂ දෙකක් උසස් පෙළ සමත් වෙනවා 30,000ක් පමණ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා. ඉතුරු අය අතරමං වෙනවා. ඒ වගේම උසස් පෙළ අසමත් වෙන්නේ දුර්වල හන්ද නෙවෙයි. ඒ විභාග සීමා කරනවා සමත් වෙන ගාන. ඒ වගේම සාමාන්‍ය පෙළ සමත් වෙලා. දැන් අපි විශාල ආයෝජනයක් කරන පළවෙනි අවුරුද්දේ ඉඳලාම අධ්‍යාපනය වෙනුවෙන් ඒ මේ තරුණ තරුණියන් මේ ආර්ථිකයට සුදුසු රැකියාවන්ට හොඳ වේතනයක් ලබන රැකියාවන්ට යන්න පුළුවන් වෙන්නට මේ තොරතුරු තාක්ෂණය පරිගණක තාක්ෂණය මේ ඩිජිටල් තාක්ෂණය මේවා පහසුවෙන් මාස 6කින් අවුරුද්දකින් මේ ග්‍රාමීය ජනතා තරුණයන්ට පවා ලෙහෙසියම පුහුණු කරන්නට පුළුවන්. කලාංශයෙන් ඉගෙන ගත්ත අයට පවා මේ වෙනුවට පුහුණු කරන්නට පුළුවන්. අද ලෝකේ ඒක සිද්ධ වෙනවා. ඒ වගේම මේ ගැන අවබෝධයක් ලබා දුන්නොත් විශාල විදේශ විනිමයක් සපයන්නට පුළුවන් නව ව්‍යවසායකයන් බවට තමුන්නාසලට පත් වෙ මේ තරුණ තරුණියන්ට පත් වෙන්නට පුළුවන්. මෙන්න මේ අවස්ථාව ලබා දෙන්නට තමයි අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් අපි ආයෝජනය කරන්නේ. මේ තියෙන විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කළා, නව විශ්වවිද්‍යාල හදලා, ඒ වගේම තාක්ෂණික විද්‍යාල, කාර්මික විද්‍යාල ඇති කරලා, ආචාර්ය මණ්ඩලය වැඩි කළා, මේ පාඨමාලා විශේෂයෙන්ම වෙනස් කළා. තරුණ තරුණියන් දීර්ඝ කාලිනවත් කෙටි කාලිනවත් ඉදිරියට ගෙනියන්නට අපි වැඩසටහනක් කළා තිය ආයෝජනයක් කරන අධ්‍යාපනය වෙනුවෙන් ඒ ඉතාමත්ම වැදගත් තරුණ තරුණියන්ගේ අසහනය නැති කරන්නට. අද මේ තොරතුරු තාක්ෂණේ ඩිජිටල් තාක්ෂණේ කම්පියුටර් තාක්ෂණේ යෙදිලා ඉන්න සමාගම් ඩොලර් බිලියනක පමණ විදේශ විනිමයක් ගෙනෙනවා. මේ ඉහළ මට්ටමේ බුද්ධි ඒ අය බුද්ධිය තියෙන තරුණ තරුණයන් සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් මේ ශේෂ්ත්‍රය ඒ අය කියනවා විශාල වශයෙන් අපිට දියුණු කරන්නට පුළුවන්. බිලියන ඩොලර් බිලියන 3-5 ආයෝ විදේශ විනිමයක් ගේන්න මේ අයට පුළුවන් 3,00,000 පමණ රැකියා නිෂ්පාදනය කරන්න. හැබැයි ඒට පුහුණුව ලැබුණු ශ්‍රම බලකාය අවශ්‍යයි. මෙන්න මේකට තමයි අපි කෙටි කාලීනව මේ තරුණයන් පුහුණු කරන්නට ඕන. මේ කාර්ය කරන්නට විදේශ විනිමය ගේන ඒ සමාගම්වලට අපේ කාලේ බදු අය කරේ නැහැ. නමුත් මේ රජය 14%ක බද්දක් දැම්මා. මම අපි යෝජනා කළා තියෙනවා නැවතත් ඒ බදු අහක් කළා. බදු අය නොකර ඉන්න. මොකද මේ අය විශේෂයෙන්ම විදේශ විනිමයක් මේ රටට ගේනවා. ඉතාමත්ම වැදගත් ශේෂ්ත්‍රයක්. මේක දියුණු කරන්නට ඕන. ඒ වගේම රැකියා නිෂ්පාදනය කරන්නට ඔවුන්ට හැකියාව ලබා දෙන්නට.
එවගේම බලන්න මණික් කර්මාන්තේ. ඒක නිසි ආයුරු පාලනය කළා. පතල් වල ඉඳලා ඒව උපදාන තැන ඉඳලා විකිනීම දක්වා මේ කර්මාන්තේ දිනු කරලා විශාල විදේශ විනිමයක් මේක ගේන්න පුළුවන් දෙයක්. අපි විශාල ප්‍රශ්න දාලා තියෙනවා මේ සාමාන්‍ය පතල් කරුවන්ට. මේවා අපි පහසු කරන්නට ඕන මේ බලපත්‍ර ලබා ගැනීම. මේවා තමයි අපි ජනතාව වෙනුවෙන් කරන්නට ඕන. සංචාරක ශේෂ්ත්‍රය විවිධ පළාත්වල මේක දිනු කරන්නට පුළුවන්. ඒකට රජය ඍජුවම මැදිහත් වෙන්නට ඕන. මේක ඩොලර් බිලියන 10ක ආදායමක් ලබා ගන්නට පුළුවන් ශේෂ්ත්‍රයක්. අද ඉන්දියාවේ ඉඳලා චීනය දක්වා මාධ්‍යම පාන්තිය විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ අය විශාල වශයෙන් සංචාරය කරනවා ලෝකේ. නමුත් අපේ රටට එන්නේ බොහෝම සුළු ප්‍රමාණයක්. අපි අලුත් වෙළඳ පොළ හොයා ගන්න ඕන රටවල්. ඒක කරන්න පුළුවන් වෙන්නේ රජය මැදිහත් වෙලා. මේ චීනය වගේ රටවල්, ඉන්දියාව වැනි රටවල් වලට ශ්‍රී ලංකාව ගැන ප්‍රචලිත කරන්නට ඕන, ප්‍රචාරය කරන්නට ඕනේ. ඒ වගේම ඒ අයට පහසුකම් ගුවන් තොටු පොළේ අනිත් තැන්වල වගේම වීසා ලබා ගැනීම, මේවා සරල කරලා උනන්දු කරලා අපි සංචාරකයන් ගෙන්න ගන්නට ඕන. එවිටකොට පුද්ගලික අංශය, පුද්ගලික රටවැසියෝ මේවට ආයෝජනය කරයි. ඒ අය විවිධ පළාත්වල ව්‍යාපාර පටන් ගනි. හැබැයි රජය විසින් මේ සංචාරකයන් වැඩි ප්‍රමාණයක් මිලියන 7ක්වත් අඩු ගානේ ඉක්මනින්ම අපේ රටට ගෙන්නලා දෙන්නට ඕන. මේවට අපි අපේ සැලසුම්, පැහැදිලි සැලසුම් අපි යොදලා තියෙනවා. ගම්බද වේවා, නාගරික වේවා, ඒ වගේම තරුණ තරුණියන්ට මේ සෑම අංශයක්ම ගැන අපි කල්පනා කළා. රටේ ආරක්ෂාව, නීතිය හා සාමය, ඒ වගේම ආර්ථිකය විවිධ ශේෂ්ත්‍රයන් වලින් දියුණු කරන්නට අපි සැලසුම් ඉදිරිපත් කළා තිබෙනවා. අපි කවදත් සැලසුම් ඉදිරිපත් කරා පමණක් නෙවෙයි, ඒවා ක්‍රියාත්මක කර අපිට ක්‍රියාත්මක කරන්නට පුළුවන් කණ්ඩායමක් අපි ළඟ හිටියා. නමුත් මේ රජයට මේ සැලසුම් ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් නැහැ. ක්‍රියාත්මක කරන්න දන්න අය නැහැ. ඒකයි ආර්ථික කඩා වැටුනේ. රාජ්‍ය සේවය ඉතාමත්ම වැදගත්. අපේ කාලේ දක්ෂයින්ව අපි තියලා රාජ්‍ය සේවය කාර්යක්ෂම කරලා තිබුණා. අපි තව දුරටත් මේ රාජ්‍ය සේවය කඩා වැටුණු රාජ්‍ය සේවය අපි නැවත කාර්යක්ෂම කළා. විනයගරුක ප්‍රතිඵල ගෙනත් දෙන කාර්යක්ෂම රජයක් අපි ජයග්‍රහණයෙන් පස්සේ බිහි කරනවයි කියන එක තමයි නාන්සෙලාට කියන්නට ඕනේ. තමයි නාන්සෙලාගේ විශ්වාසය මට දෙන්න. මාව ගැන විශ්වාසය තබන්න. මම අභියෝග බාරගෙන ජයගත්ත පුද්ගලෙක්. ඉදිරියේදී තමයි නාන්සෙලා ලබා දෙන වගකීම් මම සම්පූර්ණයෙන්ම සාර්ථක විදියට ප්‍රතිඵල ගෙනත් දෙනවයි කියන තහවුරු කරනවා. වගේම තමුන් ආංශේලාගේ යුතුකම තමුන් ආංශේලා ඉෂ්ට කරන්න මගේ යුතුකම සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් දේශයක්, අභිමානවත් දේශයක් තමුන් ආංශේලාට ලබා දෙනවයි කියන පොරොන්දුව දෙමින් මව්බිමට ජය වේවා, මේ ලග්ගල ජනතාවට ජය වේවායි ප්‍රාර්ථනා කරමින් බමනිහඬන ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.